ආයුබෝවන් ඔන්න දැන් ඔයගලන්ට මේ කාලේ අත්‍යවශ්‍යම වාහනයක් ගැන තමයි අඳුල්ලා දෙන්නේ ආ. ඔබ දන්නවා දැන් මේ දවස්වල පෙට්‍රල් ගණන්, ඩීසලුත් ගණන්. හැබැයි ඇත්තෙත් නෑ. යන්න විදියකුත් නෑ. හැබැයි මෙන්න මේ මගේ පිටිපස්සේ තියෙන වාහනය දැක්කම නම් ඔයගලන්ට හිතෙයි මෙන්න තෝරගන්නවා නම් වාහනේ මේක තමයි කියලා. මේක යන්න තියෙන කරන්ට් එක. හැබැයි ඉතින් මේ ගැන වැඩි විස්තර දන්න අපේ මේ වාහනේ හයිති මහත්මයා ඔයගලන්ට තව ටිකකින් අඳුල්ලා දෙන්න. හැබැයි ඔයගලන් කැමතිද මේක ඇතුලේ වැඩ කිඩ පොඩ්ඩක් බලන්න. හැබැයි ඒ විතරක් නෙමෙයි මේකේ චුට්ටක් රවුමක් යන්නත් ඔයගලන් කැමති ඇති. හැබැයි මම යනවා ඔයගලන්ට පුළුවන් අනාගතයේදී මේ වාහනය තෝරගත්තොත් මේ වාහනේ පිට ගමන් කරන්න. අපි දැන් ගිහිල්ලා බලමු ඇත්ත කොහොමද. මම එම්.ටී. ප්‍රේමචන්ද්‍ර. මම මේ ඉලෙක්ට්‍රික් වාහනේ ඉදින් ගෙනාවේ. දැන්ට මේ වගේ වාහන මම හතරක් අරන් ආවා. ඇත්ත වශයෙන්ම මේ අද තමයි මේ වාහනේ වටිනාකම දැනෙන්නේ මොකද මේ තෙල් ප්‍රශ්නේ තියෙන නිසා. ඒ වර්තමානයේ අපිට ගොඩාක් අපහසුතාවය තියෙනවා. මම වාහන දෙකක් නිකුත් කරලා මේ වාහනේ අරන් ආවේ මේක පොඩ්ඩක් අවස්ථානුකූලව වටින නිසා. ඔබතුමාට මම මේක පැහැදිලි කරොත් දැන් මේ තියෙන්නේ හරිම සිම්පල් ඔපරේෂන් එකක් තියෙනවා. මම ස්විච් එක ඔන් කරා. රයිට්. මේ ස්විච් එක දැන් දාලා තියෙන්නේ. මේ සද්දේ පොඩ්ඩක්වත් නැහැ. ස්ටාර්ට් කරාද කියලාවත් නැහැ. මේ තියෙන්නේ බ්‍රේක් පද්ධතිය. සාමාන්‍ය මේ මෝටර් බයිසිකලක හා සමාන දෙය තියෙන්නේ. ඔන්න දැන් මම පොඩ්ඩක් ඉස්සරහට යනවා. කිසිම සද්දයක් නැහැ. මෙන්න බ්‍රේක් පද්ධතිය මම බ්‍රේක් කරා. ඒ වගේම තමයි මේකේ තියෙනවා ඉතාලම සැප පහසු මේ ෆෑන් එකකුත් හයි කරලා තියෙනවා. ඒ වගේම මේ රිවර්ස් කැමරාවක් මෙතන තියෙනවා. ඒකින් පසුපස හොඳට පේනවා. ඒ වගේම ඩිජිටල් මීටරය. මේ තියෙන බැටරි තත්ත්වය පෙන්නුම් කරන තැන. මේ තියෙන කිලෝමීටර් දුවන ගාන. ඒ වගේම මේකේ තියෙනවා මේ රේඩියෝ USB පහසුකම් සියල්ලම තියෙනවා මේකේ. මෙතන තියෙනවා. දැන් රේඩියෝ එක දාන්න ඕන. රේඩියෝ එක අපිට දාන්න පුළුවන් මෙතනින්. තියෙනවා. ඒ වගේම හතර දෙනෙකුට ගමන් කරන්න පුළුවන් ඉතා පහසුවෙන් මේ වාහනේ. අපිට පේනවා ඉතාම සැහැල්ලු විදිහට මේක තියෙන්නේ. නමුත් ප්‍රශ්නෙක තියෙන්නේ මේකට අපිට ලයිසන් එකක් හම්බුනේ නැහැ පාරේ දුවන්න. ඒ නිසා මේක දැන් නිකන් මගේ ගෙදර කියලා තියෙනවා. මේ වගේ වාහන හතරක් තියෙනවා. මම හිතනවා මේක මොකක් හරි එක තමයි ඉතාම දුර්වල අවස්ථාවක් ඒක. අද වගේ මේ වගේ එකට ලයිසන් දීලා තිබුණා නම් මම හිතනවා ඉතාමත් ලෙහෙසියෙන් ඉතාම පහසුවෙන් ගමන් බිම යන්න පුළුවන්. ඒ වගේම කිසිම අපිට වැඩි රටක් වශයෙන් වැඩියෙන් මුදල් යොදවන්න වෙන්නේ නැහැ තෙල් වලට, ඩීසල් වලට හා පෙට්‍රල් වලට. ඉතාම මම හිතනවා මේක මොනවා යම් කිසි හේතුවකින් මේක මේ අවස්ථරය දුන්නේ නැහැ ගෙන්නන්න. මම ගෙනාපු හතර දින තමයි මංගාව ඒක අයින් කළා දාලා තියෙනවා. නමුත් අද මම ගත්තා මේක පාවිච්චියට. මොකද මට මගේ වාහනේ දුන්න ඩීසල් පෙට්‍රල් නැහැ. මේ වාහනේ වටනාව ඔබතුමාට කිව්වා හෙළ භූමි නාලිකාවෙන්. ඔබතුමා මේ ඇවිල්ලා මේ පින්තූර ගන්න ඇත්ත වශයෙන්ම ඉතාම වටිනවා. මම මේ අවස්ථාව ඔබතුමාට කියන්නම්. මේක අපිට අවසරය දුන්නා නම්, රජයේ මේවා ගෙන්නන්න අවසරය දුන්නා නම් රටට ඉතාම ධනයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේක ඔබතුමාගේ නාලිකාවේ කවුරු හරි දැකලා රජයට සම්බන්ධ කෙනෙක් මේ වගේ කතා කරනවා නම් මම වාගේ දුරකථන අංකය දෙන්නම්. අපිට මේ අද තියෙන මේ වාහන අද මීට වැඩිය නවීනීකරණ කරපු වාහන තියෙනවා. මම හිතන්නේ මේ වාහනයක් වාහන ගෙනල්ලා අපිට රටට යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඉතාම සුළු විදුලි ප්‍රමේයය ධාරිතාවයක් තමයි මේකට අය කරන්නේ. මේ charge කරන්න charge වෙන බැටරි charge වෙන. ඒ හින්දා මේක වටිනාකම ඉතාම ඉහළයි.